ජීස්පී ප්ලස් බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝප සංගමය ප්‍රකාශ කර තිබෙනවා. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝප සංගමේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදී එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන වෙළඳ සහ සංනිවේදන ප්‍රධානි තෝල්ස්ටන් බර්ග්ෆෙඩ් මහතා සඳහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබා දීමට යුරෝප සංගමය තීරණය කර ඇති අතර එහි නිරීක්ෂණ ක්‍රියාවලියේ වෙනසක් සිදු නොවන බවයි. වෙළඳ වාරණයන් පිළිබඳව පොදු ක්‍රමයක් හෙවත් ජීඑස්පී යුරෝප සංගමයේ රටවල් වෙත භාණ්ඩ අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට හඳුන්වා දුන් බදු සහනයක් වනවා. ජීඑස්පී ප්ලස් යනු ජීඑස්පී සහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක තවත් බදු සහනයකි. යුරෝප සංගම් නියෝජිතයින් සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේදී එම සංගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ ජීඑස්පී ප්ලස් බදු සහනය වැඩි වශයෙන් හිමිවන්නේ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බවයි. ඇඟලුම් අපනයනෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝප සංගම් රටවලට බවද මෙහිදී එම නියෝජිතයින් අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබෙනවා. එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඇඟලුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනෙන් 43%ක් පමණ නියෝජනය කරන බවයි. අපනයන ආදායමට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තයද ඇඟලුම් කර්මාන්තයේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා යුරෝප සංගමේ රටවල් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබඳවද රජයේ ස්තුතිය පළ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.